කවි සිත අත්දැකීම. අයිබෝන් ඔබට ආදරණීය සිත් ආදරෙන් ආමන්ත්‍රණය කරන්න අදත් බොහොම සෙනෙහසින් අපි ඔබ ළඟට ආවා කවි සිතක් අත්දැරීම. කවිය අපි හැම කෙනෙක්ටම බොහොම සමීප විෂයක්. නමුත් කවිය කියන්නේ පුළුල් විෂයක්. කොහොම වුණත් කවියන් වෙන්න බෑ සියලු දිනාටම. කවියන් වුණත් සැබෑ කවියන් වෙන්න පුළුවන් අතලොස්සකට පමණයි. හොඳ නිර්මාණ තුළින් සියලු ප්‍රේක්ෂක හිත් දිනා ගන්න දෑබර කවි කිමිදියන් අප අතරත් නැතුව නෙමෙයි. හැමදාමත්ම වගේ අපිත් අද සෙනෙහසින් ඔබත් එක්ක එක් වෙන්න සූදානම් වෙන්නේ සඳස කවිපිටුව සරසන ආදරණීය කවි හිතක් එක්ක. ලෝකය එවැගේම සමාජය මේ තුළ සිදුවන දේවල් නියම විදිහට දැකලා ඒ පිළිබඳව ඉතාමත්ම ගැඹුරින් හිතලා තමගේ කාව්‍ය හැකියාවන් තුළින් රසවත්ව තේරුමක් ඇතිව කාව්‍ය නිර්මාණ හරහා අපිව සතුටපත් කරන නැත්නම් පුද්ගලයාගේ වින්දනය දැනුම පුළුල් කරන කවියන් හොයාගෙන අපි යන්නේ. කවියෙකු හැම විටම ලෝකය දිහා අලුතින් බලනවා. නිතරම අලුත් වෙන කෙනෙක් කවිය කියන්නේ. කවිය කියලා කියන්නේ සීමා මායිම් මැද කොටු කරන්න බැරි කෙනෙක්, කොටු වෙන කෙනෙක් නෙමෙයි. තමන්ගේ කාලය තුළ මේ සමාජයේ ඔහු පියමනිනවා හැමතැනකම. අපි දකින්නට වඩා නැත්නම් සාමාන්‍ය ජනතාව දකින්නට වඩා වෙනස් පැත්තක් අපේ කවියෝ දකිනවා. ඔවුන් ඊට දක්වන ප්‍රතිචාර නිසාම කවිය බිහි වෙනවා කියලා කියනවා. කොහොම වුණත් සොඳුරු කවිහිත් හොයාගෙන යන ගමනේ අපි බොහොම සොඳුර නිර්මාණ බිහි කරන අපිත් එක්ක ආදරණීය හිතවත්කම් ගොඩනගාගත්තු ආදරණීය කවිහිතක් සොයාගෙන බොහොම සුන්දර කතාබහක යෙදෙන සූදානම් වෙන්නේ පුරා හෝරාවක් තුළ. ආදරණීය කවිහිත සෙනෙහසින් අපි පිළිගන්නවා අද දවසේ. සපිරි පෙරුමන් බෙලෙන් කප් භව නෙනින් අනුදෙන සසර ගිනිගත් අසාර වූ කය රැගෙන සපෙමිනි අතිර ගමනක අරුම දැනගත් සාලවන සත් පියුම් මත සිරි පාතබුනි සිහ නදින් තෙදවත් සසර මඩ ගොරුවේ නොයලි පිපුනි සිය පත කුමරු සිදුහත් මම සුජීවා සංජීවනී දහනායක. ඇතරත් මම කවිය ලියන්න මොහොත පුත ක්‍රීසනේ සංජීවනී දහනායක කියලා සුජීවා කියන එක අමතක කරලා හිතන්නේ හුඟ දෙනෙක් කවියෙන් අඳුරගත්ත හුඟ දෙනෙක් මාව දන්නේ සංජීවනී දහනායක කියලා. එහෙම තමයි. මම සංජීවනී දහනායක. සංජීවනී දහනායක අද අපේ ආදරණීයම කවිහිත ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. නම දැනගත්තනේ ගම්පලාත කොහෙද? මම උපන් ගම්මගේ වත්තරමුල්ල කොස්සත්ත. ජීවිතේ වැඩි හරියක්ම ගෙවුනේ එහේ වත්තරමුල්ල කොස්සත්ත. මම ආදරය කරන පැත්තක්. ඔබ හුඟක් ආදරය කරන ඔබේ ගම්පලාතේ පරිසරය කොයි වගේද? වත්තරමුල්ල කොස්සත්ත කියන්නේ ගැමි පරිසරයක් නෙමෙයි. නමුත් 100%ක්ම නාගරිකරණය වුණ පරිසරයක් නෙමෙයි. මම කුංචි කාලේදී අද තියෙනට වඩා වෙනස් පරිසරයක්. අද නම් ඇත්තටම නාගරිකරණය බොහොම නාගරිකරණය වුණු තත්ත්වයක තමයි තියෙන්නේ. නමුත් මම පුංචි කාලේ අර්ධ නාගරිකරණ පරිසරයක තමයි මම හැදුනේ. කැමති පරිසරයක් තමයි තිබුණේ. සුන්දර කවිහිතක් අද්දර ඔබ රැඳී ඉන්නේ siahanda.com ඔබ වෙත ගෙන එන කවිසිතක් අද්දර අද ආදරණීය කිවිඳිය සංජීවනී දහනායක. සංජීවනී දහනායක කිවිඳියගේ නමගම විස්තර අපි දැනගත්තා. අපි කැමති දෙමව්පියෝ ගැන කතා කරන්න. මගේ තාත්තා සමරසිංහ දහනායක, මගේ අම්මා ඩල්සි අඩස්සිරිය. අම්මා තාත්තා කියනකොට මම ඉස්ලාම් කියන්නේ මම බොහොම ගෞරව කරන, මම බොහොම ආදරය කරන, මගේ වාසනාවට ලැබුණු මගේ දෙමව්පියෝ. එත් එක්කම මගේ අයියා කීර්ති සංජීව, මගේ මල්ලි ප්‍රියංග සංජය. මේ මගේ පවුල මම හරි ආදරය කරන, අදට මගේ හිතට ප්‍රමුතියකින් දැනෙන මගේ පවුල මේ. ඔව්. පහුගිය අවුරුදු සමයේ මම මගේ අම්මගෙන් අහනවා, අම්මා අවුරුදු ළඟයි නේද
අම්මලා මොකද කරන්න කියලා. ඇත්තටම අම්මගෙන් ලැබිච්ච පිළිතුර තමයි ඔගොල්ලෝ හැමෝම අපි එකට ඉන්න දවසකට තමයි අම්මට තාත්තටයි අවුරුදු කියලා. මෙන්න මේ හැඟීම මාත්ගේ හිතට හුඟක් තදින් දැනුණා. ඒ හැඟීම තමයි පස්සේ මගේ අතින් මෙහෙම කවි පන්තියක් බවට පෙරලෙන්නේ. මම මේ කවි පන්ති නම් කරනවා කඳුළු අවුරුදු කියලා. මේ කඳුළු අවුරුදු. දහ දුක් විඳ දරා මගේ ලොව හදානිති මගේ දරුවන්ද හැදුනේ ඔබේ තුරුලේති කරදඬු උස් මහත් වුණු පසු ළඟත් නැති එරබ දුරතට හුරුනිත් ඇති දුකෙහිති අවුරුදු ඒවි එනමුදුවේ වගක් නැති පෙරසිරගෙන ඒ මතකය සමගෙති මතු අප සමග අවුරුදු සම රන්න පැති මව්පිය සුවඳ ළඟ හැඬුවා දුක මෙහිති වෙවුලන අතින් කිරිබත් කට දී මුවට නලලත සිඹිමින්ම දිරි දුන්නා සිතට අප දිවි එළිය කර සැනසුණු පසෙක සිට දොළොස් මහේ පහනම විය ඔබ අපට අවුරුදු නැකත සුබ කන කිරි කලස වගේ උතුරා ගැලූ සෙනෙහස දියවර කියාගේ අවුරුදු මතක තෙත් කල නෙත් කෙවෙනි මගේ අම්මේ සිතින් එන්නේමි ඔබේ සුවඳ දිගේ මව්පිය ළඟින් දූදරු හට ඉන්න නැති අවුරුදු කුමට බුදු හිත් දුකාඳුරෙහි ඇති හිස අත තබා ආසිරි ලැබගන්න නැති මගේ හිත හඬයි ලොවටම රහසෙම නිති මගේ තාත්තා ඇත්තටම මම කවියක් කියනවා නම් මම අකුරක් කියනවා නම් මම යම් නිර්මාණයක් කරනවා නම් ඒ ශක්තිය ඒ හැකියාව මට ලැබුණේ මගේ තාත්තගෙන් මම බොහොම ආදරෙන් මතක් කරනවා මගේ තාත්තා අපි බොහොම සාමාන්‍ය පවුලක නමුත් මේ සාමාන්‍ය පවුලක වුණාට සැප සම්පතින් ආඩ්‍ය නොවුණු පවුලක මධ්‍යම පන්තික සාමාන්‍ය පවුලක නමුත් බොහොම සෙනෙහස ආදරය රැකවරණය බොහොම හොඳට පිළිලා තිබිච්ච පවුලක දරුවෙක් වෙන්න මට වාසනාව ලැබුණා මම මගේ පවුලේ එකම ගැහැණු දරුවා මට ආදරණීය අයිය කෙනෙක් සහ මල්ලි කෙනෙක් ඉන්නවා ඉතින් මේ අයියගේ මල්ලිගේ ආදරය තාත්තා අම්මගේ ආදරය සෙනෙහස තාත්තා අම්මගේ රැකවරණය යටතේ බොහොම හොඳ බොහොම තෘප්තිමත් සතුටුදායක දරුවෙක්ට විඳින්න පුළුවන් උපරිම සතුටින් ගෙවපු ළමා කාලයක් මට තිබුණා අහන්නත් සතුටුයි
ආදරණීය පවුල ගැන ගොඩාක් හැඟුම්වර ඔබ කතා කළා. ඒ බැඳීම, ඒ සෙනෙහස, ඒ වගේම තමයි අම්මා තාත්තා ගැන, සහෝදර සහෝදරිය ගැන ගොඩක් ගෞරවයෙන් ආදරෙන් ඔබ කතා කරනවා. ඉතින් ඒ වගේ බොහොම සෙනෙහබර කැදැල්ලක ඔබ සතුටින් හැඳිලා එකම ගැහැණු දරුවා විදිහට, ඉතින් ගොඩක් තෘප්තිමත් ජීවිතයක් ඔබ ගත කළා. කොළ ළමා කාලේ ගොඩක් ලස්සනයි ඇති, විවිධ සිද්ධි ඇති, අපි ඒ ගැනත් කතා කරමු. දැන් තාත්තා මේ මේ කවියට සම්බන්ධද? තාත්තා කවියට සම්බන්ධයි කියන්නේ, තාත්තා මම දන්න තරමින් තාත්තා කවිය ඉගෙන ගත්ත පුද්ගලයෙක් නෙමෙයි. තාත්තා ශාස්ත්‍රීය දැනුමක් කවිය පිළිබඳ ලබා ගත්ත කෙනෙක් නෙමෙයි. ඒ වුණාට තාත්තට හැකියාව තිබුණා, සහජ කුසලතාවයක්, සහජ හැකියාවක්, උපන් හැකියාවක්. ඒක කවි ලියන්න, කවි හදන්න මට මතකයි අපි පුංචි කාලේ අපි තුරුල් කරගෙන අපි ළඟට අරගෙන ඒ තාත්ත කවි කියන. ඉතින් ඔය වගේ තමයි අතීතේ ගොඩක් ලස්සන මතක තියෙන්නේ. අපිට කියන්නකො පොඩ්ඩක්, ළමා කාලේ බොහොම සතුටින් ගෙවුණනේ ඔබ පවුලේ එකම ගැහැණු දරුවා, අයියාගේ මල්ලිගේ ආදරේ, දෙමව්පියන්ගේ ආදරේ මැද. ඉතින් කොහොමද මේ ළමා කාලේ පොඩ්ඩක් අපිට මතක් කරන්නකො, ළමා ජීවිතේ කොහොමද ගත කළේ? ළමා කාලේ මම හිතන්නේ අද මගේ දරුවොත් එක්ක බලනකොට මගේ දරුවන්ට වඩා වැඩි නිදහසක් මට ලැබුණා. මගේ දරුවෝ මට හිතනවා මගේ දරුවෝ දැන් හරි කොටු වෙච්ච ජීවිතයක් ගෙවන්නේ කියලා. පොත්පත් එක්ක පරිසරයට බද්ධ නොවුණු එහෙම ජීවිතයක් ගෙවනවා කියලා මට හිතෙනවා. නමුත් අපි බොහොම නිදහස් ජීවිතයක්. මගේ අම්මා තාත්තා කිසි වෙලාවක මට බල කරේ නැහැ. පාඩම් කරන්න, පොත ගන්න අතට විමේ විභාගෙ මෙහෙම සමත් වෙන්න, අනිවාර්යෙන් මේ වැඩ කොටස කරන්න කියලා මෙහෙම රාමුවක් ඇතුළේ මාවවත් මගේ අයියා මල්ලිවවත් හැදුවේ නැහැ. ඇත්තටම අපිට නිදහස තිබුණා. අපි දුවල පැනලා සෙල්ලම් කරා. අපි නෑහිත මිත්‍රාදීන් එකක් බොහොම සතුටින් හිටියා. ඒත් එක්කම අපි අධ්‍යාපන වැඩ කටයුතුත් ඊට සමගාමීව බොහොම හොඳට කරගෙන ගියා. ඉතින් ඒ නිසා මම හිතනවා මේක තමයි දරුවෙක් වෙන්න ඕනේ. හොඳම ළමා කාලේ මේ විදිහට මානසික නිදහසත් එක්කම තෘප්තිමත්ව ළමා කාලයක් දරුවන්ට ගෙවන්න ඕනේ. ඒක මට ලැබුණා. සතුට වෙනවා. ඒ වගේම තමයි අර සීමා මායිම් නැතුව තමන්ට නිදහසේ මේ ඇලදොල ගහකොළ සතාසිව්පාව එක්ක සම්බන්ධකම් තියාගෙන පරිසරයත් එක්ක ඒකට ඉඳිමින් ජීවිතේ ඔබ ගෙව්වා. ඒ අතීතය නිසාම අද ඔබට මේ වගේ රසවත් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්නේ නැති ඒ අත්දැකීම් ඔස්සේ. ඉතින් ඔය විදිහට ගෙවුණු ළමා කාලේ සුන්දරයි. ඒ සුන්දර ළමා කාලේ මතක හිටින මතක ඇති ඔබට මෙන්න මේ වගේ සිද්ධි වෙලා තියෙනවා අයියා, ඒ වගේම මල්ලි එක ගත කරපු ජීවිතය, එමත් නැත්නම් පාසල තුලදී වෙන්න පුළුවන් මතක හිටින්න hina වෙන්න පුළුවන් සිද්ධියක් වෙන්න පුළුවන්, ඒ වගේ මතකයක් තියෙනවද? ඔව්, මෙහෙම කිව ගමන්ම මට මතක් වෙන්නේ hina වෙන්න පුළුවන් සිද්ධියක් නෙමෙයි, අයියා මල්ලි කියනකොට මට මතක්නේ. මගේ අයියා, මගේ අයියායි මමයි අතර ලොකු අයස් පරතරයක් නැහැ. මට මතකයි මගේ අයියා මම ඉස්කෝලේ යනකොට අයියා මට වඩායික පන්තියක් උඩින් හිටියේ. හැමදාම මගේ අයියා මාව අතින් අල්ලගෙන ඉස්කෝලේට අරගෙන යනවා. ඊළඟ මගේ පන්තියේ මගේ පුටුවෙන් වාඩි කරවලා තමයි අයියා අයියාගේ පන්තියට යන්නේ. ඉස්කෝලේ ඇරුණාට පස්සේ මගේ පන්තියට ඇවිල්ලා මාව අතින් අල්ලගෙන ආයෙම ගෙදෙට එනකම් මේ අත අතාරින්නේ නැහැ. දැන් ඔය ප්‍රශ්නේ අහනකොට මට එකපාරට මගේ මට මතක් වෙන සිද්ධියම තමයි මගේ අයියා මගේ පුංචි කාලේදී මාව මෙන්න මෙහෙම පාර ආයෙනේ අර වෙලක් තිබුණා. අපි වෙල පහු කරගෙන යන්නේ. මේ වෙලාවේ දිගිටි මගේ අයියා මගේ අතින් අල්ලගෙන පාසලට යනකම් මෙහෙමම ගෙදෙට එන පිහිම අරගෙන එනවා. ඒ තරම් ආදරයක්, ඒ තරම් සෙනෙහසක් තිබුණා නංගිට නේද? ඒ බැඳීම්, ඒ සෙනෙහස බොහොම සුන්දරයි. ඔබ මතක් කරනකොට අතීතේ කොච්චර ලස්සන මතක තියෙනවද? ඒ බැඳීම් තාමත් එහෙමයි හැමදාටම සදාකාලිකවම. නමුත් අතීතේ අද දරුවන්ට නොලැබෙන බොහොම හොඳ පරිසරයක් ඔබට තිබුණා, බොහොම නිදහසේ ඔබ ගත කළා කියලා තමයි අතීත මතක් කරන්නේ. ඉතින් ඔය විදිහට ගෙවුන ජීවිතේ අපිට කියන්නකෝ අයියා මතක් කරා, මල්ලි මේ පවුල පිළිබඳව මතක් කළා. දැන් මේ අතරතුර පාසල් ගියේ කොහේටද ඔබ ඔබේ අධ්‍යාපන කටයුතු පිළිබඳව? ඔව්, මම පාසල් තුනකට ගියා. ඇත්තටම මම ඉස්සෙල්ලාම ගියේ සුදර්ශන කනිෂ්ඨ විද්‍යාලය කියලා බඩපොත, බොහොම පුංචි පාසලක්. ඔව්,
පාසල පුංචි වුණාට පාසල පිළිබඳ මතකයේ බොහොම ලොකුයි මගේ හිතේ තියෙන මතකයේ මතකයක්. මම හිතන්නේ පාසල් ඉතිහාසයේ මගේ හිතේ තදින්ම තියෙන ඉතිහාසය තමයි මේ පුංචි පාසලේ මම කතා කරපු කාලය. ඒ සුදර්ශන් කනිෂ්ඨ විද්‍යාලයෙන් පස්සේ මම ගියා MDH ජයවර්ධන විද්‍යාලයට කොස්වත්තේ. ඊට පස්සේ උසස් පෙළ සඳහා මම කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයට ඇතුළු වෙනවා. මෙන්න මේ පාසල් තුන තමයි මගේ ජීවිතේ පාසල් කඩේ වෙන්නේ. ගෝතමී බාලිකා විද්‍යාලයට යනවා. එතෙන්දී ඔබ වීථික අධ්‍යාපනය ලබනවා. එතනින් එහාට ඔබේ අධ්‍යාපන කටයුතු? ඔව්, එතනින් එහාට මම කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය හදාරනවා. ඉන් පස්සේ ශාස්ත්‍රපති උපාධිය සඳහා සූදානම් වෙනවා සමාජ විද්‍යාංශයෙන්. නමුත් තවමත් අවසන් කරගෙන නැහැ මම ඒ පරීක්ෂණ. ඒ අතරවාරයේදී ජීවිතේ ඉගෙන ගන්නට ඕනි කියලා හිතෙන මට අවශ්‍යයි කියලා හිතෙන යම් යම් ශේෂ්ඨයන් ඔස්සේ මම යනවා. ගමන අගහිඳ සිහිල් සුලඟට ස්වේත කෙහෙරණි රඟයි මාගේ වත බදා ගිලුනු දෙකොපුල් හොරෙන් බලනෙමි විනැති සිනහව උනුදා උපැස් යුවලට යටින් හිනෑහෙන සෙනෙහි පිරිනිතු මත රඳා සොඳුරුතම දිවි අරුත විඳී බව සිතමි සිත සතුටින් මෙදා රිදුණු තැන් රිද්ද වූ තැන් ළඟ තැවෙමි හැමදාමත් සිතින් රළු බොරළු ළඟ ජීවිතේ තනි නොකලාට පින් දෙමි බැතින් මගේ කියාමේ ලොව සියලු දේ බිහි වුනේ ඔබගේ මතින් ගෙවූ ගෞදුර සිතින් විඳ විඳ ඔබට තව ලං වෙමි නිතින් යා යුතුම බව හිත කියන්දී දැවෙන්නේ ඔබ ගැන සිතා සසර ගමනේ මෙලෙසින්ම මම ඔබ ළඟම ඉමි සැක නැතා යන්ට අවසර ඔබට පළමුව මටම ඔබ හිමි වනු පතා බැඳුණු බැමි ළඟ දෙනී තව තව නිවන නම් දුර බව ඉතා කවි සිත අතේ.